පාටකුරුල්ල කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක මේ වෙලාවෙදි කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. මංජිතගේ ඒ විතරක් නෙවෙයි ඇත්තටම කෙවින්ගේ මේ දෙන්නගේම මොලේට ගහන්න තව මොලයක් තියෙන විදියක් නැහැ. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් කතා කරමු මේ දෙන්නගේ මොලේ නිසා අවංකවම ඉදිරියට කෙවින්ට බේරෙන්න ලැබෙන්නේ කොහොමද කියලා. ඉතින් කෙවින්ට දෙයක් හිතා ගන්න බැරි නිසා තමයි මේ දේ ඇත්තටම මංජිතටත් කියන්නේ. ඉතින් මංජිතට කිව්වට පස්සේ මොකද වෙන්නේ කියන කතාව සහ ඇත්තටම කියනවා නම් මංජිතට පන්සලේදී කෙවින්ව බේරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන දේ ගැන අපි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලා සිටිනවා ඒ තමයි වීඩියෝ එක බලලා වාටත් පුළුවන් මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරමින් එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගත්තේ. කොහොම වුණත් ඔයා මේ වෙද්දි හොඳටම දැනුවත් කාරණාවක් තියෙනවා කියන දේ ගැන අපිට මේ වෙලාවේදී විශේෂයෙන්ම කතා කරන්නට ඉඩකඩක් තියෙනවා කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට හදන්නේ. ඇත්තටම දැන් කෙවින්ට හොඳටම එරිලයි ඉන්නේ. මොකද තමන්ගේ තාත්තට පන්සලට ගියා කියන එක පෙන්වන්නත් ඕනේ. ඒ වගේම තමන්ගේ තාත්තගේ ඉස්සරහා හාමුදුරුවන්ට මුණ දෙන්න. හැබැයි හාමුදුරුවෝ තමන්ව අඳුරන්නේ මංජිත විදියට. එතකොට දැන් මෙතනදී මොන වගේ දෙයක්ද සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ගැන අපි අද වීඩියෝ එක තුලින් මේ වෙලාවේදි කතා කරනවා. ඔයා විශ්වාස කරන්න ඇත්තටම කියනවා නම් මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. කටහඬ වෙනස් කරලා ඒ කියන්නේ වෙන කෙනෙක්ට කියලා අනිවාර්යෙන්ම එක සැරේටම පොරු පැනලා හරි එහෙම නැත්නම් ඔෆිස් එකේ ගින්නක් ලොකු කලබලයක් මෙන්න මේ වගේ දෙයක් කියලා අනිවාර්යෙන්ම කෙවින්ගේ තාත්තව මේ පන්සලෙන් එළියට ගන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් පන්සලෙන් එළියට ගියාට පස්සේ කෙවින් සර් ආව කියලා හාමුදුරුවෝ කෝල් කරන්නත් ඉඩකඩක් තියෙනවා කියන දේ ගැන තමයි අපි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම බොරුවක් කියලා තාත්තව එළියට ගත්තට පස්සේ කෙවින්ට වගේම මංජිතට එකටම ගිහිල්ලා ඊට පස්සේ නූල බැඳගෙන මාරු කරගන්න චාන්ස් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ කෙවින්ගේ තාත්තා එනකොට හාමුදුරුවෝ මෙතන නැහැ. ඒ කියන්නේ හාමුදුරුවෝ බණකට වැඩලා. ඉතින් ඒකත් එක්ක පන්සලේදීම මේ කට්ටියට එකතු වෙලා යන්න පුළුවන් වෙනවා කියන කතාව අපිට මෙතනදී සිහිපත් කරන්නට පුළුවන් කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න කියන කතාව අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයාට මතක් කරන්නට බලාපොරොත්තු වුනේ.